Welcome to Crazy Max. Onna message tapi baluwa mokak hari honda video ekak karanna one kiyala. Ethin api hituwa honda kemak hadanna. Apa mokadda api hadanne ada? Onna den tata hadanne yanne spaghetti ekak. Right. Spaghetti ekak hadanne. Me spaghetti eke nam mokadda? Aligo e olio with shrimps. Aligo e olio with shrimp hari amare namak kiyanna. Ethin attarama meka itali kema. ඔගන්න පේනවාද මේ මෙතන ගන්න අමුද්‍රව්‍ය තමයි අමුද්‍රව්‍ය තමයි පොඩ්ඩයි අවශ්‍ය කරන්නේ අතර විනාඩි 30කින් මේ කෑම එක හදලා ඉවර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි ටග්ගල ගෑ නැන්න මොනවාද මේක හදන්න අපිට අවශ්‍ය කරන්නේ. ප්‍රධානම දේ ස්පැගටි. ඔයාල කැමති ස්පැගටි වර්ගයක් ගත්ත හැටි මෙතන ස්පැගටි ග්‍රෑම් 400ක් තියෙනවා. ඊළඟ අපිට අවශ්‍ය කරනවා මේක රස ගන්න අත්‍යවශ්‍යම දේ තමයි පුතා මොනවද? සුදු ලුණු, ගාර්ලික්. ඉතින් මෙතන දෙනවා ගාර්ලික් මේ වගේ ගෙඩියක මේක මෙතන තියෙන අපේ shrimp gram 300ක් විතර 300ක් විතර තියෙනවා කැමති විදි යන ඕගලන්ට මේකෙන් ගන්න පුළුවන් අඩු වැඩි කරන්න පුළුවන් olive oil ඊළඟට olive oil කෝප කාලක් විතර අවශ්‍ය කරනවා ඊළඟට මෙතන තියෙනවා ලුණු ගම්මිරිස් කැබලි මිරිස් එනකොට ඕගලන්ට පුළුවන් රතු මිරිස් ගන්නත් පුළුවන් හැබැයි අපි ගන්න මෙතනදී කැබලි මිරිස් රතු මිරිස් අරගෙන හදන්න පුළුවන් ඊළඟට मेके विशेष मधे मेके रसोई गण आवश्यक करना चीज मनोद में चीज पामसान चीज ग्राम की अंदर पी ग्राम में कसिये सिपाह करांती है ना दरन ग्राम में कसिये सिपाह करांती है ना मेके चीज वैडी नडी ना उगलांगे रसे या उगलांगे गाना पुलाम में तो ना ग्राम में कसिये सिपाह ती ना राइट दंग अपे पड़ी चे फुट में लुनु संबंध मनार दिया करने अन्य इलान रसानो लुनु अपे आवश्यक होने के लिए गुबा अपे दें एक पड़ा में पतें थिया मु थिया ला एना अपे बालमु මේ පැස්ට් එක හදා ගන්න විදිය. ඉතින් මේ පැස්ට් එක විනාඩි 30කින් හදා ගන්න ඕනේ කියලා මම කිව්වා විනාඩි 30ක් ඇතුළත ඔක්කොම හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ බොයිල් කරන තැන ඉඳලා. එහෙනම් අපි බලමු හදන්න පැස්ට් එක. මොකද්ද පැස්ට් එකේ නම? පැස්ටා අලිගෝ ඒ ඔලියෝ with shrimp. අපි හදලා බලමු. ටකල ගිහිල්ලා දැන් අපි ලිපවල ටික දාන්න ඕනේ. එහෙනම් අපි හදමු. කොහොමද මේ හදන්නේ කියලා. ඉස්සු දාන්න. ඔන්න අපි පොඩි චෙෆුත් එකතු වුණා දැන් වැඩේට. දැන් ඇත්තටම අපි කරන්න ඕනේ මේ ස්පැගටි එක හොඳින් බොයිල් කරගන්න එක. ඉතින් අපි බලමු මේක බොයිල් කරගන්න විදිය. මේ වගේ දාන්න. ඔයගලගේ භාජනයට දාන්න. දාලා ඔයගලන්ට පුළුවන් මේක මෙහෙම රත් වෙනකන් තියන්න. ටිකක් රත් වෙනකොට දැන් මේ භාජනය ඉඩමදි වුණත් බය වෙන්න දෙයක් නැහැ. මේක යටට යනවා, පහළට යනවා. ඊළඟට වැදගත්ම දේ තමයි මේකේ මතක තියාගන්න ඕගොල්ලෝ ලුණු රසයට කැමති නම් මේකට මේ වෙලාවේ ලුණු දාගන්න ඕනේ. ඇත්තටම ලුණු දාන්න ඕනේ නැත්නම් පොඩි දියරහක් වගේ තමයි ස්පැගටි එන්නේ. එහෙනම් අනිවාර්යෙන් ලුණු දාගන්න එක මද ලුණු ප්‍රමාණයක් දාගන්න ස්පැගටි වලට උරා ගන්න පුළුවන් විදිහට. ඊළඟට අපි කරන්න ඕනේ අපේ තෙල් ටික පාවිච්චි කරලා මේ වෙලාවේ මතක තියාගන්න ලිප ඔන් කරලා නැහැ තෙල් දාන ලිප. අපි කරන්නේ අපේ තෙල් කෝප්ප කාලා දාගන්නවා මුලින්ම මේ භාජනයට. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අපි මේකට ඇඩ් කරගන්න ඕනේ අපේ කපාගත්තු සුදු ලුණු ටික. මතක තියාගන්න මේ වෙලාවේ වැදගත්ම දේ තමයි ලිප ඔන් කරන්න හොඳ නැහැ. මුලින්ම කරන්නේ මේක කෝල්ඩ් එකේ කෝල්ඩ් ඔයිල් එකේ හොඳට කලවම් කරගන්න ඕනේ මේ ස්පැගටි එකට. මෙතන වැදගත්ම දේ තමයි මේ සුදු ලුණු ටික අපි ටෙම්පරාදු කරගන්න එකේ තමයි ඇත්තටම රස කොහොමද එන්නේ කියන එක තීරණය වෙන්නේ පළමුවෙන්ම. ඉතින් අපි මේ මේක මේ තෙල් ටික දාලා අපි ලිප ඔන් කරනවා මද ගින්දරට. ඔන්න පේන්න ඕනේ මෙතන අපි මද ගින්දරට තමයි ඔන් කරන්නේ. අපිට පොඩි ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් ආවා ලිපපත් වෙන්නේ නැති. අපි මොකද කරන්නේ කියලා බලමු ලිප. ඒ වගේ දේවල් වෙනවා. එතකොට ඉතින් මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරලා මද ගින්දරේ ඔන්න පේනවා මද ගින්දරේ මේක තියාගන්න ඕනේ. මද ගින්දරේ කියන එක ඉතාමත් වැදගත් මේක හදාගන්න. මොකද ක්‍රමානුකූලව තෙල් රත් වෙද්දි තමයි අපි මේ ස්පැගටි එකට හොඳ රසයක් එකතු වෙන්නේ මේ සුදු ලුණු තැම්බෙන විදිය අනුව.
දැන් පේනවා ඇති මේ පැත්තෙන් බොයිල් වෙනවා අපේ ස්පැගටි එක මේ පැත්තෙන් අපේ ලුණු එක සුදු ලුණු එක හිමීට කුක් වෙන්න පටන් ගන්න තියෙන්නේ ඊට පස්සේ අපි කරන්නේ මේක හිමීට කුක් වෙගෙන යනකොට අපිට අවශ්‍ය කරන ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් දාගන්න එක තමයි අපි කරන්නේ අපි බලමු කොහොමද ඒවා දාගන්නේ කියලා අපි දැන් මිස්කෝ දාගන්නේ මිස්කෝ දාන්නේ කොයි වෙලාවටද කියලා අපි බලමු දැන් ඔන්න අපේ පැස්ටක් හිමීට තැම්බීගෙන එන්නේ අතර දැන් තැම්බිලා තියෙන්නේ දැන් මේ වෙලාවේ අපි පොඩි දෙයක් කරන්න ඕනේ ඒ තමයි අපේ පසු භාවිතයට මේකෙන් අපි පොඩි වතුර කෝප්පයක් විතර අහක් කරලා තියාගන්න ඕනේ පැස්ට එකෙන් දැන් පේනවාද ඔයගන්ට මෙන්න මේ විදිහට වතුර කෝප්පය ඉවත් කරගන්න ඕනේ මේක සමහරක් කරලා අවශ්‍ය නැහැ සමහරක් කරලා අවශ්‍ය වෙන්නේ නැහැ අපි පැස්ට එක ඩ්‍රයි වෙලා වගේ තිබ්බොත් අපි මේ වතුර එක පාවිච්චි කරනවා අපේ පැස්ට එක ඊළඟට හදනකොට දැන් ඔන්න එක පැත්තකින් අපේ සුදුලුන් ටික හැදෙනවා මේ පැත්තෙන් පැස්ට එක හැදෙනවා දැන් අවස්ථාව පැස්ට එක බා ගන්න. ඉතින් අපි වතුර වෙන් කරගත්ත පැස්ට එකෙන් කෝප්පයක් විතර දැන් අපි පැස්ට එක බා ගන්නයි යන්නේ බලමු අනුතරක් නොවි බා ගන්න පුළුවන් වේද කියලා. රයිට්. බාන්න මුළු ගේම වාස්පෙන් වැහිලා ගියා. දැන් ඔයගන්න පේනද පැස්ට එක? මේ වගේ ලස්සනට දුන්දදා දිනනවා. ඉතින් අපි මේක පැත්තකින් තියලා දැන් අපි යොමු වෙමු අපේ ඊළඟට මේක හිමීට නිමෙන්න දෙන්න මේ වගේ පොඩ්ඩක් තැම්බි තැම්බි තියෙන්න ඕනේ සමහරව මේක හොදනවා අපි නම් මේක හොදන්නේ නැහැ මොකද සමහරව කියන මේක පොඩ ඇලෙනවා වගේ කියලා මෙහෙම තිබ්බහම අපි මේක හොදන්නේ නැහැ ඇල් වතුරෙන් අපි නෝමල් විදිහට තමයි මේක පාවිච්චි කරන්න යන්නේ මේක පොඩ නිමෙන්න තියෙනවා මෙහෙම දැන් අපේ සුදුරුණු ටික යාන්තම් රන්වන් පාට වේගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ යාන්තම් රන්වන් පාට එනවා වෙලාවෙදී ඕගොල්ලන්ට පුළුවන් මේකට ඉස්සු ටික දාගන්න මේ විදිහට මද තියාගන්න ගින්දර තමයි වැදගත්ම දේ මද ගින්දරේ තමයි ඔයගොල්ලෝ මේක හදන්න ඕනේ දැන් ඉස්සෝ ටික හිමීට බැදීගෙන එන්නේ මේ අවස්ථාවේ අපි ලුණු දාන වැඩි කොටක් දාන්න එපා මොකද අපි අන්තිමට අපිට ලුණු දාගන්න පුළුවන් රස අනුව මොකද අපි පැස්ට එකට ලුණු දාපු හින්දා ලුණු දැමීමේදී ටිකක් පරිස්සම් වෙන්න ඕනේ නැත්තම් මුළු පැස්ට එකම ලුණු රහ වෙනවා එහෙනම් මේන් මේ වගේ මද ගින්දරේ හදා ගන්න ඕනේ රහස තමයි මද ගින්දරේ සුදු ලුණු ටික කළු වුණොත් මේ පැස්ට එකේ රහ නිකන් තිත්ත රහක් වගේ එනවා එහෙනම් වැදගත්ම දේ තමයි සුදු ලුණු ටික අපි මද ගින්දරේ උයා ගන්න එක දැන් අපි මේ අවස්ථාවේදී මිරිස් කැලි මිරිස් ටික එකතු කරගමු ගොඩාක්ම දාන්න අවශ්‍ය කරන්නේ නැහැ මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගත්තාම ඇති ඔයගොල්ලන් රස අනුව ඔයගොල්ලන් දාන්න පුළුවන් බැරි වෙලත් ඔයගොල්ලෝ කැලි මිරිස් පාවිච්චි කළේ නැත්නම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මොනවද රතු මිරිස් කපලා කරල් තුනක් හතරක් කපලා දාන්නත් පුළුවන් වුණා මේකට දැන් ඊළඟ අවස්ථාව මේකට පොඩි ගම් මිරිස් ටිකකුත් දාගන්න ඔයගොල්ලන් කන රසය අනුව දාගන්න ඕනේ දැන් අපි නම් මෙතන පොඩි හැඳි කහමාරක් විතර දාගන්න මේ චූටි හැඳි කහමාරක් විතර දාගන්නවා එක රසය අනුව තමයි ඔයගොල්ලෝ ඇඩ් කරගන්න ඕනේ. හොඳට මේ කලවම් කරගන්න. දැන් අපි මේ පාස්ලි එකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරන් මේකට අපි එකතු කරනවා. ගොඩක් කළු වෙන්න දෙන්න හොඳ නැහැ. යාන්තමන තැම්බීගෙන එනකොට අපි අර අපි ස්ටොක් වතුරකින් චුවල් පෙකුත් මේකට අපි එකතු කරගන්නවා. ඔන්න දැන් ඊළඟ අවස්ථාව අපි මේ ඉස්සුව එක මේ වගේ බැදීගෙන එනකොට මේ අපි ස්ටොක් වතුරකින් මේ වගේ හැන්දක් වගේ දා ගන්නවා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මේක නටන සද්ද පොඩ්ඩක් වෙනස් වුණා. දැන් හොඳට හැඳි ගා ගන්න මේක. මේ වතුර දැම්මහම මේක ගානට අර පිච්චෙන්නේ නැතුව තියෙනවා පැස්ට එකේ. මේක වතුර ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ඔයගොල්ලෝ ගොඩක් අර හොදි ගතියට වගේ කන්න කැමති නම් ඒක ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව දා ගන්න පුළුවන්. දැන් අපි නම් මේ වගේ ප්‍රමාණයක් තමයි දාන්නේ. ඔයගොල්ලන්ට මීට වැඩිය අවශ්‍ය නම් දා ගන්න පුළුවන්. දැන් අපිට හොඳ සුවඳක් එනවා අපේ තෙම්පරාදුවෙන්. දැන් අපේ ස්පැගටි එක අපි එකතු කරගන්නයි යන්නේ මේක ඇතුළට. සමහරව මේක ක්‍රම කිහිපයකට කරනවා. දැන් අපි මේ කරන්නේ එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි ස්පැගටි එක වෙන භාජනයකට දාලා ඒකට මේ තෙල් එකක් කරන එකත් කරනවා. ඔබට කැමති දෙයක් විදිහට කරන්න පුළුවන්. දැන් ලිප මද ගින්දරට අඩු කරලා තව පොඩ්ඩක්. දැන් තියෙන්නේ හොඳට මේ ස්පැගටි එකත් එක්ක මිශ්‍ර වෙන්න කලවම් කරගන්න එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සමහරක් කාලට මේ ස්පැගටි ගොඩක් කරලා තිබ්බොත් මේ හයි වෙන වගේ එකක් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ පොඩ්ඩක් ඒක හොලවනකොට පොඩ්ඩක් හරියනවා.
ඊළඟ වැදගත්ම දේ තමයි මේක මේ ගින්දර පාලනය තමයි වැදගත්ම දේ මේ ස්පැගටි එක හදනකොට. දැන් ඔයගොල්ලෝ පේන ඇති අපි අර හදපු ඔලිව් ඔයිල් මිශ්‍රණය හොඳ ස්පැගටි එකේ ඇලීගෙන එනවා. දැන් ඔයගොල්ලන්ට තව පුදුමයක් ඇති. අපි තාම මේකට දැම්මේ නැහැ. අපේ මොනවද? චීස් එක. ඔන්න ස්පැගටි හදද්දී අපි දෙන පොඩි ටිප් එකක්. ස්පැගටි නෙමෙයි චීස් සම්බන්ධ ගොඩක් දේවල් හදද්දී මතක තියාගන්න කවදාක්වත් ලිපේ තියෙද්දී චීස් වගේ දේවල් දාන්න එපා. මොකද වෙන්නේ එතකොට? ඉවස ගන්න බැරි ගඳක් එනවා. ඊට අමතරව චීස් එක උණු වෙලා කිසිම රසක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න චීස් දාන්නේ ඕගොල්ලෝ ඔක්කොම රැට ඉවර කාට පස්සෙම චීස් දාන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඒකට පොඩ්ඩක් ඉතින් ශක්තිය ඕනේ ඇඟේ. ටිකක් වෙලාදී ඉතින් මහන්සි හිතෙනවා මේ ස්පැගටි කලවම් කාද්දි. එනකොට මේක කනකොට අපිට ඊට අඩිය විශාල සතුටක් එනවා. කටට පොඩ්ඩක් කියලා පොඩ්ඩක් උනනවා. දැන් ඔයගන පේනවා ඇති මම මේ කියද්දි පොඩ්ඩක් කටට පොඩ්ඩක් කියලා පොඩ්ඩක් උනනවා. දැන් බඩගින්නකුත් එනවා. කවන්නේ කොහමද හදාගමුකෝ ඉතින් මේක. දැන් ඔන්න ස්පැගටි එක ගානට හැදීගෙන එන්නේ. දැන් තියෙන්නේ අපි ගාව තිබ්බ අර ඉතුරු පාර්ශ්ලි වලනොත් තව ටිකක් මේකට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ චූටක් අපි තියාගනවා අන්තිමට සර්ව් කරන්නලාට පොඩි ලස්සන කරගැනීමක් සඳහා. මම ඉතින් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේකත් එක. තාම මම ලිප ඕෆ් කළා නෑ. ලිප මද ගින්දරේ තමයි අපි තියාගෙන ඉන්නේ. ඉතින් මම මේ මම තමයි ප්‍රධාන චෙෆ්. ප්‍රධාන චෙෆ් මම තමයි. ප්‍රධාන චෙෆ් උපදේශන සේ. ඔව්. මෙයා තමයි කවුද සුළු චෙෆ් නේ? සුළු චෙෆ් තමයි මෙයා. ඉතින් ඉතින් මේ චෙෆ් මෙයා මාස්ටර් චෙෆ් කින්ද තමයි වැඩ කරන්න ඕනේ. කුක් කුක් කුක්. මෙයා තමයි කුක්. මම තමයි චෙෆ්. බලන්න ලස්සනට ඇවිල්ලා පේනව නේද? අන්න ආස හිතනව නේද? මේක නම අපෝසයට අපි කියව මොකද්ද? දැන් අපේ පොඩි චෙෆුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න අපි ලිප ඕෆ් කළා. ඕෆ් කළා අපේ අර තිබ්බ චීස් වලින් භාගයක් දාගන්නවා මේකට. වල් පේනදි මේ විදිහට අපි දානවා. ලිප ඕෆ් කිරීම ඉතාමත් වැදගත්. නැත්නම් ඔයගලන්ට මේ චීස් ටික පිච්චිලා දිය වෙලා යනවා. මේකට දාදි. දැන් තියෙන ඉතින් හොඳින් කලවම් කරගන්න. ඉතින් කලවම් කරගන්න හැන්දකට වැඩි ඔයගලන් ලේසි මේ ටොන් එකක් ගත්තනම් මේ ටොන් එක තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ භාජනයක හදනකොට නොන් ස්ටික් භාජන හීරෙනවා මේ යකඩින් කරද්දී. එහෙනම් තමයි අපි මේ නොන් ස්ටික් හැන්දකින් කරන්නේ. ඔයගලන්ට පුළුවන් මේ වගේ ටොන් එකක් පාවිච්චි කරන්න මේක කලවම් කරගන්න. ඔන්න අපි ඩෙමෝ එකක් යාන්තම් කරලා පෙන්නමු මේම. මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඔස්ටික් භාජනයේදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේවා මෙහෙම කලවම් කරද්දි. පරිස්සම් කරලා තියෙන ප්‍රශ්නයක් නැහැ. අපි වුණ අපේ කුක්ට දෙමු මේ ටික මෙහෙම කරලා බලන්න කියලා. ඔන්න අපේ පැස්ට්‍රා එකේ 80%ක්ම ඉවරයි. දැන් තියෙන මේක අපි භාජනයකට දාගන්න. ඉතින් බලමු භාජනයකට දාගන්න විදිහ. මෙහෙම අරගෙන ඇවිල්ලා ඔබන පුළුවන් මේ භාජනයට මෙහෙම හලා ගන්න. හරිම ලස්සන මේ භාජනය යටපැත්ත. ඔන්න අවසාන වශයෙන් අපි හැදුව අපේ අලිගෝ ඊ ඔලියෝ පැස්ටා එක. දැන් අපිට තියෙන මේක කාලා බලන්න. අපි පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා. අපි ගම් පොඩ්ඩක් මගේ අරගෙන චුට්ටක්. මම මේ අමාරුයි මම මේ කාලා පෙන්නන්නම්. ගත්තා. රස නියමයි. ඉතින් බලන්න මේක ඉතාමත් රහයි. ඔයගොල්ලෝ ගෙදර හදලා බලන්න. නියම කෑමක් පෑ භාගයෙන් හදාගන්න පුළුවන් කෑමක් අලිගෝ ඊ ඔලියෝ පැස්ටා. එහෙනම් අපි ඊළඟ කෑම එකකින් හම්බ වෙනකන් බයි. හරි. ඔන්න කියන අපි හෙට කමුළු කඩේ. ඕකේ. එහෙනම්